මගේ channel එක සමග සම්බන්ධ වෙලා ඉන්න හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද දවසේ විශේෂිත කරුණක් නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් දෙමාපියන්ට සහ පාසල් යන දරුවන්ට විශේෂිත මැසේජ් එකක් දෙන්න තියෙනවා. ඉතින් ඒක නිසා මේ වෙනකොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් විශේෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මොඩියුල් ක්‍රමය කියන ක්‍රමය තමයි මෙතෙන්ද එක හඳුන්වා දීමට තමයි ඊළඟ වසරේ මොඩියුල් ක්‍රමයේ පාසල් අධ්‍යාපනය තුළ සාමාන්‍යයෙන් වෙන්නේ අපි විෂය යම් කිසි කොටසක් ඉගෙන ගත්තා නම් ඒක ප්‍රායෝගිකව කොහොමද කරන්නේ කියලා අත්දැකීමක් ලබා දීම. ඉතින් ලංකාව විතරක් නෙවෙයි වෙනත් රටවල් කරනවා. අපි ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව භාවිතා කරනවා. ඉතින් මේකෙදි STEM කියන ක්‍රමවේදය මතක සයන්ස් ටෙක්නොලොජි ඉංජිනේරින් සහ මැතමැටික්ස් කියන ප්‍රධාන විශේෂ ස්ට්‍රීම් හතරක් අරගෙන ඒ ස්ට්‍රීම් හතර ඔස්සේ තමයි වෙනත් රටවල් වල දරුවන් ඉගැන්වීම කටයුතු කරන්නේ. ඊට අමතරව තව සබ්ජෙක්ට් එකක් තමන්ගේ කැමැත්ත පරිදි තෝරා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ මේ වෙනකොට ටෙක්නොලොජි, ඉංග්‍රීසි, මැතමැටික්ස් සහ සයන්ස් කියලා ප්‍රධාන ක්ෂේත්‍රයන් හතරකට වෙනකරගෙන අපේ සිලබස් එක අප්ඩේට් කරන්න යනවා. ඉතින් මේකේ වාසි කීපයක් තියෙනවා. එකක් තමයි දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් එයා ඉගෙන ගන්න දේ ප්‍රායෝගිකව භාවිතා කිරීම කියාව දරුවන්ට එනවා. ඉතින් මේක ඉතාමත් වැදගත්. ඒ වගේම මේ සඳහා යන වියදම ගත්තොත් පොත් print කරන්න දැනටත් විශාල ප්‍රමාණයක් පොත් print කරන්න සිදුවෙන සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. print කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණ සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් 10ක් 13ක් වගේ මේ වෙනකොට දරුවෙකුට ඉගෙන ගන්න සිද්ධ වෙනවා වසරක් ඇතුළත. ඉතින් ඒක බොහෝ විට දැනට ඉන්ටර්නැෂනල් ස්කූල් වල ලංකාවේ වෙනවා වගේම සබ්ජෙක්ට් 6ක් 7කට සීමා වෙන්නේ නියමිතයි. මේ වෙනකොට පයිලට් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වෙනවා. සමහර ස්කූල් වල මේක අත්දැකලා බලනවා. ඉතින් ඊළඟ වසරේදී 2023 සිට මේක ක්‍රියාත්මක වෙන්න නියමිතව තියෙනවා. අතතම මේක ක්‍රියාත්මක වුණොත් ඉතාමත් හොඳ දෙයක් තමයි. ඉතින් මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ ටෙක්නොලොජි, ඉංග්‍රීසි, මැතමැටික්ස් සහ සයන්ස් කියන මේ ටෙක්නොලොජි කියන එක ප්‍රධාන තැනක් වෙනවා. මොකද නව නිර්මාණ සහ තාක්ෂණික පුහුණුව ලබා දීම. ඉතින් දරුවන්ගේ කුසලතාවයන් වර්ධනය කරන්නේ ඒ වගේම ලංකාවට මේ වෙනකොට ලොකු ප්‍රශ්නයක් තමයි ඩොලර් ප්‍රශ්නේ. ඉතින් මේ ටෙක්නොලොජි මේ ශේෂ්ත්‍රයන් හරහා පුරුදු පුහුණු කිරීමෙන් ලොකු විදේශ විනිමය උපකරණ ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ අපිට ICT උගන්වන්න තොරතුරු හා සංවිධානයේ පාක්ෂණය ටෙක්නොලොජි කියන ප්‍රධානම කොටසක් බවට පත් වෙනවා. ඔබ මොන ශේෂ්ත්‍රය ඉගෙන ගත්තත් ඔබට ICT ඉගෙන ගැනීමට අත්‍යවශ්‍යම තත්ත්වයකට සාධකයක් බවට පත් වීමට නියමිතයි. ඉතින් හයර් ශ්‍රේණියේ සිට පටන් ගන්න මේ අධ්‍යාපනයේ ICT අධ්‍යාපනය මම මුලින්ම හඳුන්වලා දෙන්නම් අසාරාංශයක් විදියට. දැනට මේ ක්‍රියාත්මක කළ තියෙන 2018 දී ඉඳලා ඉෆෙක්ටිව් වෙන එක. ඉතින් මේක අප්ඩේට් වීමට නියමිතයි අවුරුදු පහ අවසාන නිසා. දැනට තියෙන සිලබස් එකෙන් මම පැහැදිලි කිරීමක් කරන්න ගිහින් කාලච්ඡේදයක් 30ක් තියෙනවා. ටර්ම් 3යි. හැම ටර්ම් එකකටම අපිට තියෙනවා කාලච්ඡේද 10 ගන්න. ඉතින් මේකෙදි ඉතාමත් වැදගත්ම පාඩම තමයි මේ අපි ඉගෙන ගන්න හය ශ්‍රේණියේ 5 වෙනි පාඩම. මොකද මේ ක්‍රමලේඛන එහෙම නැත්නම් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින්ග් වල පළවෙනි ස්ටෙප් එක කියන්නේ මෙතන නැත්නම් ආරම්භයේ කියන්නේ මෙතන. මෙතනින් ඉගෙන ගන්න පටන් ගන්න කම්පියුටර් ප්‍රෝග්‍රෑමින්ග් 6 වසර, 7 වසර, 8 වසර කියන 9, 10, 11 වසර වලදී අවසානයේ ICT විෂය A-level ආරම්භයක් කරනවා. සාමාන්‍යවම එහිදී ප්‍රීප්‍රෝග්‍රෑමින්ග් කියන කොටස ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් 6 වසරේ තියෙන මේ පාඩම ඉතාමත් වැදගත් පාඩමක්. ක්‍රම ලේඛන ගොඩනැගීමට අවශ්‍ය මූලික සිද්ධාන්ත මේ කරුණු ඒ වගේම ප්‍රායෝගික කරන කතා කරනවා. ඉතින් මේක මෙතන මේ පාඩමේ වැදගත්කම ගොඩාක්ම තියෙනවා. ඉතින් ඊළඟට 6 වෙනි පාඩම අන්තර්ජාලය ආශ්‍රිතින් ඉගෙනීම පිටත. ඊළඟට තොරතුරු ගණනාවක් මේක කතා කරනවා. මේ බැලුවත් ඔබට සම්පූර්ණම කාලච්ඡේද තියෙන 30යි. ඒකෙන් 14ක්ම වෙන වෙලා තියෙන්නේ 5 වෙනි පාඩම සහ 6 වෙනි පාඩම. ඉතින් මේක වැදගත්කම ඔබට එතනින්ම තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඊළඟට මම 5 වෙනි පාඩම සහ 6 වෙනි පාඩමේ සාරාංශයක් ඉදිරිපත් කරනවා. මේකේ 5 වෙනි පාඩමේ ප්‍රධාන වශයෙන්ම ඇල්ගොරිතම කොහොමද නැත්නම් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූලික කරුණු ටික සකසා ගැනීම තමයි මෙතනදී අපි කියලා දෙන්නේ. ඒ වගේම ප්‍රශ්නයක් ගැටලුවක් ආවම ඒක විසඳන්න කොහොමද කියන එක සහ ප්‍රශ්නයක් අපිට තියෙන ඇල්ගොරිතම් එකක් ගොඩනගනකොට ඒක රූපමය ආකාරයෙන් සහ අපිට වචන වලින් කියන්න පුළුවන් මේකේ මේ ෆ්ලෝ චාර්ට් එක මත නැත්නම් ගැනීම සටහන් වාර්තයෙන් අපි ඇල්ගොරිතම් එකක් ගොඩනගන ආකාරය මේදී ඉගෙන ගන්නවා. ඒ වගේම 6 වෙනි පාඩම කියන්නේ ඉතා වැදගත් පාඩමක් වෙනවා.
අන්තර්ජාලය පිළිබඳව ඉගෙන ගන්නවා search engines web browsers පිළිබඳව ඒ වගේම අපි ආරක්ෂිතව අන්තර්ජාලය තුළ account හදන්නේ කොහොමද password නිර්මාණය කරන්නේ කොහොමද කියන මේ දේවල් අපිට කතා කරන්න තියෙනවා ඉතින් මේ අන්තිම පාඩම් දෙක ඉතාම වැදගත් පාඩම් දෙකක් ඔබේ අය ශ්‍රේණි දරුවෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම මේ පාඩම් දෙක ඉගෙනගෙන යාම හකවතක් යාම ඉතාම වැදගත් වෙනවා හැම දෙමාපියන්ගෙනුත් ඉල්ලන ඉතින් ඔයගොල්ලෝ දරුවන්ගේ ICT අධ්‍යාපනයේ මේ වෙනකොට පස් පේපර් එකක් තිබුණා. ඉතාල වැදගත් වෙනවා මේ ඉදිරි පතරවල් වලදී. ප්‍රධාන විෂයක් බවට පත් වීමට නියමිත නිසා. ඒ වගේම ඔබගේ දරුවා පාස් පන්තියකට යොමු කරනකොට අමතර පන්තියකට එහෙමත් නැත්නම් ටියුෂන් ක්ලාස් එකකට යොමු කරනකොට මෙන්න මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න. විශාල සිසුන් ප්‍රමාණයක් එකවර සිටින ස්ථානයකට දරුවා යොමු කරලා තොරතුරු තාක්ෂණ විෂය ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට හැකියාවක් ඇති බව හොඳින් මතක තියාගන්න. සිද්ධාන්තමය කරුණු ටිකක් ගොඩ ගහගත්තට ICT ඉගෙන ගත්තා කියලා පේපර් එකක් කියලා එතනින් දැන් හරියන්නේ නැහැ. ඒ ICT කලාව දැන් ඉවර වෙන්නයි ලබන අවස්ථාවේ තියෙන්නේ. ඉතින් පන්තියක් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම ඒ කොච්චර කම්පියුටර් ප්‍රමාණයක් තියෙනවද කොච්චර සිසුන් ප්‍රමාණයක් තියෙනවද සහ කොතරම් වෙලාවක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනවද කියන පිළිබඳව දැඩි ලෙස සැලකීමක් වෙන්න. ඒ වගේම නව තාක්ෂණික උපාංග මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් වගේ භාවිත කරමින් අනු පැහැදිලි කරනවද ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම් කුමන ආකාරයෙන් සිදු කරනවද කියන පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන්න. ඒ වගේම ක්ලාස්රූම් එකක් වෙනම පැවතීමත් පරිගණක විද්‍යාගාරයක් වෙනම පැවතීමත් මේ ICT විෂය හොඳින් ඉගෙන ගැනීමට උපකාර වෙනවා. ඉතින් ICT කියලා කියන්නේ කම්පියුටර් ලැබ් එක විතරක් පාවිච්චි කරන කරපියක් නෙවෙයි. ක්ලාස් රූම් එකෙන් කරනවා නේ. ඒ වගේම පුංචි ගෲප් හදලා විවිධ ඇක්ටිවිටීස් ප්‍රමාණයක් කරන් තියෙන. මොකද දැන් පරිගම මේ ICT කියන විෂය කම්පියුටරේට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. IoT, robotics වගේ සා මයික්‍රොබිට් ප්‍රෝග්‍රෑමින්, Arduino ප්‍රෝග්‍රෑමින් කියන මේ ප්‍රෝග්‍රෑමින් වලකට සමන්විත වෙන ඉතා පොහොසත් විෂයක් බවට දැන් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබුන් ඉතා පරිසරයෙන් තොරන් ඒ වගේම දරුවන් විශාල ප්‍රමාණයක් වෙන ක්ලාස් එකකට යොමු කිරීම එතරම් සාර්ථක වන්නේ නැහැ. හේතුව ඔබට ප්‍රායෝගික පුහුණුවෙහිදී ලබා දීමට අපොහසත් වෙන නිසා. විශේෂයෙන්ම IoT ප්‍රෝග්‍රෑම් කියන්නේ මයික්‍රොබිට් ප්‍රෝග්‍රෑම්, Arduino ප්රෝග්‍රෑමින් ඒ වගේම ප්‍රෝග්‍රෑමින් කරනකොට ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු තිබෙන නිසා. බොහොම ස්තුතියි මේ වීඩියෝ සමග සම්බන්ධ වුණාට. ඉතින් ඔයගොල්ලෝගේ තියාගෙන ඉන්න දෙමාපියන් දැනුවත් කරන්න මේ ඉදිරියේදී මොඩියුල් ක්‍රමයේ ක්‍රියාත්මක වෙනවා. දරුවන්ට හොඳ දෙයක් වෙනවා. ඒ වගේම පන්ති තෝරා ගැනීමේදී ඔබ ඉතා සැලකිලිමත්ව කටයුතු